අද ඔබට කියන්න හිතුවේ මහේස්ත්‍රාත් අධිකරණ ආශ්‍රිතව වරෙන්තුවක් වුණහම මොකද කරන්නේ සහ වරෙන්තුවක් ගැන නීතිය ඔබට වැදගත්ම වෙන වගන්ති දෙකක් ගැන මේ සම්බන්ධව සඳහන් වෙන්නේ 1979 අංක 15 දරන අපරණ සංග්‍රහ පණිතේ අපි බලමු 53 වගන්තිය. මම ඔබට ඒක පැහැදිලිව පෙන්වන්න කියවගන්න පුළුවන් මට්ටමෙන්. මේ කියන්නේ 53 වගන්තිය. ඒකේ සඳහන් වෙනවා සිරභාරයට ගැනීමේ වරෙන්තුවක් ක්‍රියාවේ යෙදෙන තැනැත්තා විසින් ඒ වරෙන්තුවේ සාරය සිරභාරයට ගන් ලැබූ තැනැත්තාට දැනුම් දිය යුතු අතර සිරභාරයට ගන් ලැබූ තැනැත්තා විසින් වරෙන්තුව පෙන්වන ලෙස ඉල්ලා සිටු ලැබුවොත් එය නිකුත් කළ තැනැත්තා විසින් අත්සන් කරන ලද ඒ වරෙන්තුව හෝ එහි පිටපතක් ඒ සිරභාරයට ගන් ලැබූ තැනැත්තාට පෙන්විය යුතුය. දැන් ඔන්න ඔබ අපි හිතමු වරෙන්තුව කරුවෙක් කියලා. ඒ කියන්නේ කිසියම් සාධකයකින් නිකුත් කළ වරෙන්තුවක් මෙන්න මේක අල්ලගෙන ඉන්න කියලා. දැන් ඒ තම මේ වගන්තියේ තියෙන සරල තේරුම. දැන් බලන්න මේ වගන්තියේ තියෙන වැදගත්කම. මේක කියනවා නැවතත් ඔබට පෙන්වන්නම් පැහැදිලිව සිරභාරය ගැනීම වරෙන්තුවක් ක්‍රියාවේදන් තැනැත්තා විසින් ඒ වරෙන්තුවේ සාරය සිරභාරය ගන්න ලැබූ තැනැත්තා දැනුම් දිය යුතු අතර. ඒ කියන්නේ අර වරෙන්තුවට අල්ලන් දාපු කෙනා කියන්න ඕනේ මොකටද මේ වරෙන්තුව තියෙන්නේ කියලා. ඊළඟට තියෙනවා සිරභාරයට ගන්න ලැබූ තැනැත්තා විසින් වරෙන්තුව පෙන්වන ලෙස ඉල්ලා සිටින ලැබුවොත් ඒ නිකුත් කළ තැනැත්තා විසින් අත්සන් කරන ලද ඒ වරෙන්තුව හෝ එහි පිටපත ඒ සිරභාරය ගන්න ලැබූ තැනැත්තාට පෙන්වේද? දැන් ඔබ හිතනවා මා වරෙන්තුවට අල්ලන් දාපුවම ආරම්භකින් අහන්න පුළුවන් කෝරාල්හම් වරෙන්තුව මුල්ලේ කරත්තම් පිටපතක් හරි මට පෙන්වනවද කියලා. දැන් ඔබ හිතනවා නීතියෙන් ඔබට එහෙම කියලා තියෙනවා මට අයිතියක් තියෙනවා මම වගන්තිය දැක්කා කියලා. හැබැයි මේකේ පොඩි ගැටලුවක් මතුවෙනවා. අපි මම ඔබට එකක් පෙන්වන්න. දැන් අපි බලමු 53 වගන්තිය. ඔබ බලන්න 59 වගන්තිය මම එකක් පළමු පෙන්වලා ඉන්නම් ඔබට. මේ බලන්න 59 වගන්තිය. ඊකේ තියෙනවා යම් තැනැත්තෙකු සිරභාරයට ගන් ලැබීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලැබ ඇති තැනැත්තෙකු යයි විශ්වාස කිරීමට පොලිස් නිලධරයෙකුට සාධාරණ හේතු ඇති අවස්ථාවක මේ පරිච්ඡේදයේ පටහැනිව කුමක් සඳහන් නැතද? ඒ වරෙන්තුව ඒ අවස්ථාවේහි තම සන්තකයෙහි නොමැතිවද? ඒ වරෙන්තුව ක්‍රියාවෙහි යෙදවීමේලා ඔහු විසින් ඒ තැනැත්තා සිරභාරයට ගනු ලැබිය හැකිය. දැන් ඔබ කලින් 53 වගන්තිය දැක්කා කෝවරෙන්තුව මට ඔබ පෙන්වන්න මුල්ලක හරි පිටවත හරි කියලා අහන්න පුළුවන්කම තිබ්බා. දැන් ඔබ ඉතින් හිතනවා මගේ වරෙන්තුවට මාව කොහොමද අල්ලන්නේ කියලා. හැබැයි දැන් ඕන 59 වගන්තිය. අපි කායි පාරක් බලමු. ඔබට පැහැදිලි යම් තැනැත්තෙකු සිරභාරයට ගනු ලැබීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ලැබ ඇත තැනැත්තෙකුයි විශ්වාස කිරීමට පොලිස් නිලධාරයෙකුට සාධාරණ හේතු ඇති අවස්ථාවක්. මෙතන හැබැයි පොලිස් නිලධාරය කියලා සීමා කරලා තියෙනවා. තව වරෙන්තු ක්‍රියාත්මක කරන්න නැත් ඉන්නවා. මේක කියන්නේ මේ පරිච්ඡේදයේ පටහැනියක්මක් සඳහන් නැතද? ඒ කියන්නේ අර 53 වගන්තියේ මොනවද තිබ්බත් ඒ වරෙන්තුව ඒ අවස්ථාවේ තම සන්තකයෙන් නොමැතිවද? අර පොලිසිය රාළහාමි ගාව වරෙන්තු කොලේ නැති වුණාට ඒ වරෙන්තුව ක්‍රියාවේ දෙවිමේලා ඔහු විසින් ඒ තැනැත්තා සිරභාරයට ගන්න ලැබිය හැකියි. දැන් මේක ඔබට වැදගත් වෙන්නේ සමහර අවස්ථාවල් මොන හරි වරෙන්තුවකට අත්‍යවශ්‍ය කෙනෙක් ඉන්නවා අල්ලගන්න. පොලිසිය රාළහාමි කෙනෙකුත් ඉන්නවා බේරෙන්න. රාළහාමිට ගිහින් කියනවා රාළහාමි අන්න වරෙන්තුකාරයෙක් ඉන්නවා කියලා. රාළහාමි කියනවා වරෙන්තු පිටපත නැතුව මට නම් අල්ලන්න බෑ කියලා. දැන් අන්න එහෙම කියපු රාළහාමි කෙනෙකුට ඔබට පෙන්වන්න පුළුවන් එහෙම ඕනේ රාළහාමි මේ පොතේ තියෙන එහෙම නැත්නම් එහෙම තියෙනවා කියලා දන්නවනම් විශ්වාසයක් තියෙනවා අනේ අල්ලන්න කියලා තියෙනවා. දැන් ඔබට වරෙන් සම්බන්ධ මූලික නීත්‍යත් පැහැදිලි. ඊළඟට ඔබට ප්‍රායෝගික පැත්තත් ඔක කියන්න. ඒකෙදි මම වෙන විශේෂ ක්‍රමයක් යොදා ගන්නම්. දැන් ඔබ හිතන්න ඔබට වරෙන්තුවක් කියලා නම් මොකද කරන්න ඕනේ කියලා. ඒක මම ඔබට කිසියම් පොතක් එක්ක පෙන්වන්නම්. මේ පොත මම මේ අදමයි ලැබුණේ අදමයි කියෙව්වේ. හැබැයි මම මුළු පොතම කියෙව්වා පැයකමාරක් විතර. මම ඔබට පොත පෙන්වන්න. මම මේ දැක්කමයි මගේ ධර්ම අඩු වෙන්න පුළුවන් දෙපයින් සිටගතිමි you are the silva swayan charita apadane ekenne ara kene me niti mahatme konda etuma tamange me charite gana me liyapu potak anne ki man pituwa ginna patan ganna obata man obata e pituwa pennanna e pituwa tiyenne 40 41 kiyana hariya pitu deka obata man pota di hoya ganna aluth potak kiyo ganna berunoth ema kiyala man obata 40 pituwa sampurnayen pennanna e wage ma 41 pituwa obata pennanna ඔන්න මම වරෙන්තුවට එක සම්බන්ධ වෙන හැටිත් කියන්නම්. දැන් ඔබට එක තියෙන විදිහ මම මේ 41 පිටුවේ තියෙන්නේ මේ විදිහට කියන්නම්කෝ. ඔන්න මෙතන තියෙනවා මම විරසෙන් රණහේවා
සේවාදායකයන් සමග සාකච්ඡා කරන අයුරු සහ මෝෂන් පත්‍ර සකස් කරන අයුරු බලා සිටීමේ ඉස්සෙල්ලා නඩුව තිබුණ දිනයයි ඊළඟ නඩුව තියෙන දිනයයි කියන්නේ ඉක්මනට විත්තිකරුවෙක්ගෙන් ඔහු විමසීය. මහත්ය පොලිසියෙන් දිනයක් වෙන්න ඕනද වරෙන්තුවට ඉදිරිපත් වෙන්න? අදාළ දින දෙක කීමෙන් පසු විත්තිකරුව විසින් වරෙන්තුවට ඕනේ නැහැ. අප ගන්න හරි අප අඩු කර ගන්න හරි ඕනම් පොලිසිය එන දවසක් වෙන්න ඕනේ. වීරසේන වුවට සිටි සියලු දෙනාට ඇසෙන්නට පිළිතුරු දුන්නේ මහේස්ත්‍රාත් අධිකරණයක මෝසමක් බුණ කරන ආකාරය ගැනත් ඇතුළත් යුතු අනිවාර්ය අංග ගැනත් පළමු දිනම මම අවබෝධ කරගතිමි. ඔන්න ඊට පස්සේ අර ඉතිරි පොඩ්ඩක් කියනවා අපි එකක් බලමු. උදේ රෝහන් ඔයාගේ ෆස්ට් ඇපියරන්ස් එක හැටියට වරෙන්තුවක් ආපසු ගන්නවන් ඉල්ලීමක් කරන්න තියෙනවා. මම මෝසම දානවා. කෝට් නම්බර් 3 එකේ කේස් එක කතා කරාම නැගිටලා දිනේ වරදවා සටහන් කර ගැනීම නිසා තමයි පැමිණේ බැරි වෙලා තියෙන්නේ කියලා වරෙන්තු ආපසු ගඳවන්න කියලා ඉල්ලන්නේ. ඔහු මට පළමු නඩුව ලබා දී උසාවි පිණ සිටින ආකාරය කියා දුන්නේ. ඉතිරි පොඩ්ඩ මම ඔබට කියන්න. මම අංක 3 අධිකරණයේ ඉවස් වාඩි බලා සිටියේ. උදේ 10ට පමණ විශ්වකාරතුමා අධිකරණ පැමිණීම පසු නඩු කතා කිරීම ආරම්භ විය. ඔන්න ඔහු කියලා ඊට පස්සේ ටිකක් එහාට යනවා. එහාට ගිහින් මටද කියනවා ඔබට ටික පෙන්නන්න කියවන්න ආසයි කියලා හිතුනොත් එහෙම දැන් අර වීරසේන මහත් නීති වීරසේන මහතාගේ මෝසමයයි මුඩ්ලිය කෑගැසිය මේ අධිකරණ සිද්ධ ප්‍රායෝගික ක්‍රමය මම ඉදිරියට කියන්නේ දැන් මේ මම කියන්නේ මම නෙමේ UR සර් එහෙම නැත්නම් උදේ රෝහන් සර් මා යමක් කීමට උත්සාහ ගත්තද තොලකට වියලී ගිය බවක් සහ දෙකණින් දුම් විසි වෙන බවක් මට දැනිනි. දෙකක් උල් වැවුලන්නට විය. ඇත්ත මේ තමා මේ දිනවරේක් තමන්ගේ රස්සාවේ පළමු පෙනී සිටීමේදී ඇත්තටම සිද්ධ වෙන දේ. හැබැයි ඉතින් හැමෝටම නම් නෙමේ. මොකද තමුන් ගිය දිනේ ආවේ නැත්තේ මුඩ්ලිය ශබ්ද නගා විත්තිකර විමසනු ඇසි මම නැවත කටහඬ අවදි කළේ ස්වාමීනි දිනේ වැරදීමකින්. ඉතුරු ටික කීමට පෙර මුඩ්ලිය කතා කරනු ඇසිනි. මේ අන්තිම වතාව ආයේ අමතකුණොත් බන්ධනාගාර තියෙනවා. එතකොට තමුන්ට මතක තියාගන්න ඕනේ නැහැ. බන්ධනාගාරෙම නඩුදෙන්න එක්කගෙන එයි. මුඩ්ලිය අපහාසයෙන් යුක්තව එක දිගට කියාගෙන ගොස් කොහෙද යන්නේ? විත්තිකුඩුවෙන් එළියට යන විත්තිකරුවන් නැවත කෑගැසීය. ඉන් පස්සේ ආයේ උට්ටක් තව කියනවා ඊළඟ දිනේ අහගෙන යනවා. පෙබරවාරි 13 වරෙන්තු අපව කැඳවනවා. ඉත්‍ත්‍ති ස්වාමීන් යන්න මට කියාගත හැකි විය. දීර්ඝ සුසුමක් කළාම මම අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණියෙමි. වීරසේන වෙනත් උසාවියට සිට ඉක්මන් ගමනින් මාදසරි පැමිණියෙමි. මොකද උනේ වැඩේ හරිනේ. ඔව් පෙබරවාරි 13 කිව්වා. එහෙනම් රජිස්ට්‍රාරට ගිහී ගාවට මේ මිනිස්සුත් එක්ක ගිහිල්ලා වරෙන්තු ආපස කැඳව බවට ලියුමකුත් අරන් දෙන්න. නැත්තම් ඕල්ලා කත්තනකට ගන්න පුළුවන්. ඔන්න ඔබට වැදගත් වෙන තව දෙයක් කියන්නම් මේ පොතේ. ඇත්තම දැන් මේ පොත තිබ්බේ ඇත්තටම අර නීතිඥවරේ තමන්ගේ ජීවිතයේ මුල්ම රස්සාව පටන් ගන්න මුල පටන් ගන්න අද දක්වා තියෙන ගමන ගැන ආපු කළු සුදු ටිකෙන් අර කළු ටික වහලා සුදු ටික විතරක් ලියන්නේ නැතුව ඇත්තටම මම වකීමෙන් කියනවා මම මේ වගේ පොත් කියවන්න ආස නැහැ. හැබැයි මම පැයකමාරක් මේ පොත මම වැඩ වැඩ ලබා ගත්තා. ගත්ත වාහනේ අංකේ පවා මට මතක ඉන්න මට්ටමකට මම ආවා. ඒ මම මොනවද මේකෙන් දැක්කින්ද? ඒ වගේම අර සාර්ථක ජීවිතයක මුල පටන් ගන්න උපරිමයට ගියා කියන එක ඇත්තම ජීවිතයේ අත්දැකීමක කළු සුදු කියලා වහන්නේ නැතුව කළු ටිකයි සුදු ටිකයි දෙකම කියලා තමන් අපහාසයට පත් වෙයි ලොකු සංනිකාරයක් මං කියලා කියන්නේ නැතුව පල්ලෙහා පොඩි කරගෙන කියපු හින්දා මම යුවර්සට මේක ගරු කරනවා. ඒ වගේම මම ඔබට මොෂන් එක ගැන කියලා කිව්වේ දැන් ඔබ දැක්ක වරෙන්තුවක් වුණාම මොකද වෙන්නේ කියලා. ඒ වගේම දැන් ඒකට වරෙන්තුවක් ආපසු ගනු කරන හැටි ඔබ දැක්කා. දැන් ඔබට වරෙන්තුවක් ලැබෙකතු සම්බන්ධතාවක් කියන වරෙන්තුවක් මම කො 53 59 කියලා දැන් මුලින් හිතන වරෙන්තුව තියෙන මොන අල්ලන්නේ දැන් දන්නවා වරෙන්තුවක් තියෙනකන් අල්ලන්න පුළුවන් කියලා. නිකන් එකට ගැටනවා වගේ දැන්නට තේරුම් ගන්න. එතකොට අපි කොච්චර නම් ওই වරෙන්තුවින්ද අසරණ වෙන්න පුළුවන්ද කියලා කවුරුර කිව්වොත් එහෙම රාළහමිගා වරෙන්තුනේ අප බයින තුටන් අල්ලන්නේ නැහැ කියලා අන්නේ කියපු කෙනාට පෙන්නන්න 59 නම් මෙහෙම කියනවා කියලා. ඒකම පිට පොත් දෙකක් ගැන කියන්න ඕන මේ යම් යම් අවස්ථාවල නීතිය ගැන පොඩ පොඩ හරි දැනුවත් වෙනකොට අපිට ඇත්තටම ඉංග්‍රීසි භාෂාව ගොඩාක්ම වැදගත් වෙනවා. මට ඇත්තදී පොත් දෙකක් හම්බ වෙනවා. මේ දෙක හැබැයි පරිත්‍යාග මම කියලින් කියන්නම්. කතුරුගේ පරිත්‍යාග මෙන්න පොත් දෙකම අපිට පෙන්නන්න. කලින් ඔබ එකපාරක් දැකලා තියෙනවා ක්‍රිමිනල් ඩිෆෙන්ස් අපරාධ නීතිය ප්‍රායෝගික විග්‍රහය යූ ආර් ද සිල්වා. මේක ඔබට යම් වෙලාවක හරි ගන්න මේ තුන ත්‍රිකයක් මම පෙන්නන්න අවශ්‍ය සම්බන්ධ ඇති කර ගන්න ප්‍රමාණයට පමණක් දුරකථන අංකයේ තියෙනවා ප්‍රින්ට් කරපු දැන අංකෙත් පැහැදිලිව තියෙනවා. ඒතර ඔබට කොතනින් හරි මේක සම්බන්ධ කරලා අවශ්‍යතාවයක් කියලා තුනත් ගන්න පුළුවන්. මම ඔබට මේ ප්‍රති වැදගත්කම මෙන්න මේ ආකාරයෙන් තේරුම් කරන්න. සාමාන්‍යයෙන් සරලව කිව්වොත් මේ තියෙන බොහොම සරල සිංගල් නීතිය සේවාදායක සම්බන්ධතාව අපරාධයක් සම්බන්ධව සැක කරන ලබන සුද්ධිලේකුණ නීතිවරයෙක්ගේ සේවය මුල් වලට බරපතල අවස්ථාවේදී ඔහුට උපදෙස් ලබා දී ආකාරයෙන් පැහැදිලි අවබෝධයකින් සිටීම නීතිවර සත්ව සිටීම නීතිවරයෙකු සත්ව තිබිය යුතු අත්‍යවශ්‍ය ගුණයයි. ඔන්න පටන් ගන්න කියනවා කවුරුහරි පොලිසියෙන් එහෙම ඔබ වෙනවා නම් ඉදිරිපත් කරන ක්‍රම තුනකුත් කියනවා. නීති මහතුකමකින් පොලිසියට බාරෙන්න හැකි බව අපේක්ෂිත පිළිමක ඉදිරිපත් කළ හැකි බව
ඒ වනටත් බී වාර්තා ගුණ කරත්නම් අධිකරණ ඉදිරිපත් විය හැකි බැකට ක්‍රම තුනක් ගැන කිව්වා. දැන් බලන්න අපේ දැනුම ඉංග්‍රීසි භාෂාවේ දැනුම ටිකක් අඩු නම් අපිට කොහොම ගමනක් මේ පොත් හරියට කිව්වොත් යන්න පුළුවන්ද කියලා. මේ අර මම පෙන්න පොතේ ඉංග්‍රීසි පොත. ක්‍රිමිනල් ඩිෆෙන්ස් ප්‍රැක්ටිකල් රෙස්පෙක්ට්. එතකොට මේකේ තියෙන්නේ අර සිංහල පොතේ තියෙන ටික ඒ විදිහට මගේ ඉංග්‍රීසියෙන් තියෙනවා. මගේ ඉංග්‍රීසි හොඳ නැහැ. හැබැයි මම ඔබට යම් ප්‍රමාණයක් පෙන්වන්නම්. මේ බලන්නකො ඒකේ තියෙනවා lawyer client relationship in the criminal case. When a person is suspected of a crime, he seeks the services of a lawyer. It is important to note that the lawyer should have proper knowledge to give clear instructions to him. අර අපි සරලව සිංහලෙන් දැකපු lawyer කෙනෙකුට එතකොට මෙහෙම අහුවාම උපදෙස් දෙන්න ඕන ආකාරය ගැන හොඳ අවබෝධයක් තියෙන ඕන එක. දැන් හිතල බලන්න හොඳ පොත් අපිට ලැබුණොත් අපි කොයි තරම්නම් දැනුවත් වෙයිද? ඒ වගේම නිතිය වෘත්තියේදී ඉංග්‍රීසි භාෂාව නැත්තම් ඉස්සරහට යන්න බෑ. ඒ අඩුපාඩුව මම අත්දකින්නවා. මම ඒකට දුක් වෙනවා. තව ටිකක් ඉස්සරහට ගියන් තිබුණා නම් වටිනවා කියලා. නමුත් තාම අපි ප්‍රමාද නැහැ. මම ඔබට මේ පොත පෙන්නුවේ බලන්න එතකොට අපරාධ නීතියක් එක්ක ගැන තියෙන ප්‍රායෝගික විග්‍රහය කියන එක සිංහල පොතයි ඉංග්‍රීසි පොතයි දෙකම අතරේ තියෙනවා නම් අපිට තේරෙන භාෂාවෙන් කියලා අනිත් භාෂාවෙන් කතා කරන්න හරි භාෂා දෙක මාරු කරගෙන මේක අවබෝධ කරගන්න ඔබට බොහොම වටිනවා. මම මේක කිව්වේ මොකද මේ පොතර මිලත් එක්ක බලද්දී මේ පරිමාණයෙන් මෙච්චර හොඳ print එකකින් මේ පොත දීලා ලාභයක් ලබන්න බැරි බව නම් හොඳටම තේරෙනවා. ඒ වගේම මේ ගැන ඔබට යමක් කියන්න ඕනේ. මෙතෙන්දි මේ කිව්වේ හොඳ පොත් දැක්කම ලියපු කතතුමා කවුද කියන එකවත් නෙමෙයි. ඇත්තටම මෙන්න ඕනේ කරුණු සහ ගන්න තියෙන දේ අගය කරන්න ඕන නම් ඒක නිර්ලෝභී වගේ කරනවා. ඒ අගය කරන්නේ මොකද අනාගතේ නීති වෘත්ත තිරසෙන්නේ කෙනෙකුට හරි සාමාන්‍ය නීතිනම ලබන්නේ කැමති කෙනෙකුට හරි මේ පොත්වලින් ගන්න තියෙන දේවල් ගොඩක් වටිනවා. උදාහරණයක් කිව්වොත් මේ දෙපැයි සිටි ගැතිම කියලා ස්වයංචාරී රටාපදානයේ කෙනෙක්ෙහිදී ඇත්තටම මං හිතුවේ නෑ මේක ඇතුළේ නීතිය තියෙනවා කියලා. මේක ඇතුළේ නීතිය තියෙනවා. හැබැයි තියෙන්නේ කෙලින්නේ මේ එක්ක නාට්‍යානුසාරයෙන් එක්ක වෙච්ච ඇත්ත අවස්ථානක සම්බන්ධයක් එක්ක මේ පොතේ තියෙන හැමදේම වගේ පිළිගන්න ඕනේ කියන එක මම හිතනවා. මොකද ඒකට හේතුවක් තියෙනවා. සර් මේක එක්තරා තැනකදී කියනවා රංජිත් හිල්ලගේ කියලා නීතිඥවරයෙක් ගැන. ඊ ඇත්තටම මගේ බැච් එකේ හිටපු යාළුවෙක් දක්ෂ යාළුවෙක්. ඊයාට කියනවා එතකොට ඔබ දක්ෂ රංජිත් ඔබට තනියම මේක පටන් ගන්න පුළුවන් වෘත්තිය කියලා. අන්න ඒක තමයි රාපි බලාපොරොත්තුෙන් සීනියර් කෙනෙක්ගෙන් ලැබෙන්න ඕනේ කුහකකමක් නැති අවවාදය. ඒ අනුව මම යුආර්ස්ට ගරු කරනවා. මොකද මේ නීති සාහිත්‍යයට ලොකු දායකත්වයක් එතුමා ලබා දෙනවා. මේ පොත්පත් ටික ගැන මට අවබෝධය ලැබුණේ මෑතකදී. ඉතාම සතුටුනේ. ඒ වගේම ඔබට දැනුවත් වෙන්න කියන්නම් ඉගෙන ගන්නවා නම් පොත් කියවන්න දැනුවත් වෙන්න වටිනවා. සිංහල පොත් සහ ඉංග්‍රීසි පොත් දෙකම කියන අවබෝධයක් තිබුණොත් ඔබට වඩාත්ම වටිනවා. මේ වැඩසටහන ගැන කියන්න ඕනේ අලුත් පොතක් දැක්කොත් අලුත් පොතක් හම්බුනොත් ඒක හඳුන්වා දෙනවා. ඒක වක්කීමක් විදිහට හිතනවා. මොකද නීති සාහිත්‍යයට අපි පොත් නොලිව්වට පොත් ලියපු කෙනෙක් කරන දේ සැබවින්ම මගේ කරන්න ඕනේ. ඒ වගේම පොතේ තියෙන දේ හරි දෙකලා ටිකක් කියවලා තමයි මාත් කියන්නේ. මම නම් මේ පොත්වල තියෙන දේවල් හරි කියලා විශ්වාසය දැක්කත් දැකීම එක ඔබට මේ වැඩසටහනේ යම් දෙයක් ලැබෙනවා නම් ඒක ලියන්න. ඒ වගේම අඩපඩුවක් දැක්කත් විචනය කරන්න සාධනීය විචනවලට ඉතාම කැමැත්තෙන් ඉන්නවා. හැබැයි මඩ ගහන්න එපා. මඩ වලට බය නෙමෙයි. අපි බොහොම ඉදිරියට සාවධානව යන්න අදහසක් තියෙනවා. ඔබට ස්තුතියි.